Dialogue Innovation Challenge. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලෝකයේ තියෙන තැනට අරන් එන්න එක පියවරක් ලෙස අලුත්ම මොබයිල් ඇප් එකක් නිර්මාණය කරලා තියෙනවා. අපේ රටේ ජනගහනයෙන් 30% ප්‍රමාණයක් අවම සුදුසුකම් ලබනවා රුධිර දායකයෙකු වන්නේ. එයින් මිලියන 6.1% ප්‍රමාණයකට තියෙන ප්‍රශ්නයක් තමයි ඔවුන් රුධිර දායකයෙකු වෙන්න තියෙන අවස්ථාවක් ඔවුන්ගේ නොදැනුවත්කම නිසා මගහැරී යනවා. ලංකාව ඇතුළේ විශාල වශයෙන් රෝහල් රුධිර බැංකු තුල හදිසි ලේ අවශ්‍යතාවය වෙන්න තියෙනවා. ඒ නිසා රුධිර ලබා දීමේ හා රුධිර ලබා ගැනීම ක්‍රමයේ විධිමත් කිරීමට බ්ලඩ් මී ඇප්ලිකේෂන් එක විසඳුමක් විදියට අපි යෝජනා කරා. ඉතින් අපි මේ ඇප්ලිකේෂන් එක ඇතුලේ තමන්ගේ දුරගතන අංකය ප්‍රදේශය රෝහල සහ රුධිර කාණ්ඩය ඇතුළත් කරලා රුධිර දායකෙක් හොයා ගැනීම පහසුකම් සපයලා තියෙනවා. එවගේම බැංකුවකට රුධිර බැංකුවකට රෝහලකට තමන්ගේ රුධිර සංචිත ඉවරුනහම එම ප්‍රදේශයේ රුධිර දායකයන්ට නොටිෆිකේෂන් එකක් ක්‍රමයට දැනුවත් කිරීම හැකියාව තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය සිදුවන තේදන්දීමේ කඳුරුවල ඒගොල්ලොන්ටත් හැකියාව තියෙනවා දිනය වේලාව සහ ස්ථානය එම ප්‍රදේශයේ රුධිර දායකයන්ට දැනුවත් කිරීමක් කරන්න. ඉතින් දැනට අපි නොටිෆිකේෂන් ක්‍රමයට දැනුවත් කිරීම සිද්ධ කරනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මැසේජ් සිස්ටම් එකක් විදිහට මේක වැඩි දියුණු කරන්න. ඒ වගේම දැනට අපි ඊමේල් සර්විස් එකකුත් පාවිච්චි කරනවා මැසේජ් සිස්ටම් එක දාන්න කලින්. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා ලංකාවේ බෝවන හා බෝනවන රෝග අඩු කරන්න හෙල්ත් ටිප්ස් සහ සෞඛ්‍ය කරුණු ඇතුළත් බ්ලොග් එකක් ඇතුළත් කරන්න. ඉතින් අපි මේ ඇප්ලිකේෂන් එක හදද්දී ගොඩක් හිතුවේ යූසර් ප්‍රයිවසි එක ගැන. ඒ වගේම යූසර් සිකියුරිටි සහ යූසර් එක්ස්පීරියන්ස් එක ගැන. කොහොමද මේ 6 බිලියන් මේ ඇප් එකට රෙජිස්ටර් වෙලා ඒගොල්ලන්ගේ ඩීටේල්ස් දාලා ඒ ඔක්කොම කරන්න ස්කේල් කරන්න ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කොහොමද? අපි දැනට ගොඩක්ම ફોකස් කරලා තියෙන සෝෂල් මීඩියා පැත්තෙන් මේක ඉස්සරහට සෝෂල් මීඩියා මාකටින් පැත්තෙන් මේක ඉස්සරහට අර යන්න. ඒ වගේම ප්‍රාදේශීය සිද්ධ වෙන ලියදන්දීමේ කඳවුරු වලට ගිහිල්ලා දැනුවත් කිරීම කරන්න සහ රෝහල් වල දැනට තියෙන රුධිර දායකයන්ගේ ඩේටාබේස් එක. ඒක ඇක්සස් කරලා මැසේජ් විදිහට ඒගොල්ලොන්ව දැනුවත් කරන්න හිතාගෙන ඉන්නවා. මොකද සෝෂල් මීඩියා එක ෆැමිලිය නොවන රුධිර දායකයෝ පිරිසක් ඔය මිලියන 6 ඇතුළේ ඉන්නවා. දැන් මැචින් ලොජික් එක දැන් රිසිපියන්ට් කෙනෙක් බ්ලඩ් ඕන කියලා කිව්වොත් ඒ ලොකේෂන් බේස් මැචින් එකත් වෙන්නේ ඩෝනත් එක්ක නැත්නම් ඩෝනේ තෝරගන්න ඕනද රිසිපියන්ට් කාඩ් දෙන්න ඕනේ කියලා. දැන් රුධිර අවශ්‍ය පුද්ගලෙක් ඇවිල්ලා මට රුධිරය අවශ්‍යයි මේ ස්ථානයේ මේ රෝහලේ මේ රුධිර කාණ්ඩය කියලා අපි ඇතුළත් කරලා සබ්මිට් කරන්න තියෙනවා. එතකොට බ්ලඩ් රික්වෙස්ට් එකක් විදිහට එම ප්‍රදේශයේ ඉන්න එම රුධිර කාණ්ඩයේ තියෙන එම රෝහලට අනුව ලියාපදිංචිච්ච ඩෝනස්ලාට නොටිෆිකේෂන් එකක් සහ ටෙක්ස්ට් මැසේජ් එකක් යනවා. මෙහෙමයි මේ රුධිර ඉල්ලීමක් තියෙනවා. ඒකට ඔටෝමේටඩ් මැචින් එකක් වෙන්නේ නැහැ. ඔටෝමේටඩ් මැචින් එකක් වෙන්නේ නැද්ද ඩෝන බේස් උත් එක්ක? ඇයි ඔටෝමැටිකලි මැච් කරන්න බැරි? ඒක මැච් වෙලා තමයි නොටිෆිකේෂන් එක යන්නේ. කොහොමද මේක සස්ටේන් කරන්නේ? දැන් හිතන්න දැන් මේක පටන් අරගෙන ඩෝනර්ස්ලා ඇවිල්ලා රෙජිස්ටර් වෙලා බ්‍රි සර්විස් එකකට හරි හොඳ සර්විස් එකක් හරි අර කිව්වා වගේ සමහරලාට මරණය ජීවිතයත් අතර සමහරලාට ඉක්වේෂන් එකක් වෙන්න පුළුවන්. හරි. හැබැයි මේක සස්ටේන් කරන්නේ කොහොමද? අපි මේක ඇතුලේ තරම මුදල් හොයන පරමාර්ථයකින් පටන් ගත්ත වැඩක් නෙමෙයි. මේක චැරිටි විදිහට තමයි යන්න හිතාගෙන ඉන්නේ. හැබැයි දැනට අපි මේක කරගෙන යන්නේ ඇත්තටම අපිට ස්ටාර්ට්අප් කම්පැනි එකක් අපිට සහයෝගය දක්වනවා ස්පොන්සර් කරලා තියෙනවා මේක දැනට කරගෙන යන්න. ඒ වගේම අපි ස්පොන්සර්ස්ලා කිහිප දෙනෙක් ඉදිරියේදී හොයා ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා මේක දිගටම කරගෙන යන්න. Dialogue Innovation Challenge.